ඔබ ශෂ්කුලි න්‍යාය මේන්න න්‍යායක් මොකද මේකද වෙන්නේ අපි දකින්නවා පපඩම් හැමෝම දන්නවනේ පපඩම් මේ පපඩම් අරගෙන අපි පපඩම බදලා කනකොට ඒකේ එක ශණයෙන් කුඩු පට්ටම් වෙනවා ඒ කුඩු වෙනකොටම දිවට රහස දැනෙනවා බලන් ඉන්න කෙනාට සද්ද එනවා ඒකේ සුවඳ දැනෙනවා මේ ඔක්කොම එකවර එක මොහොතක මෙහෙම වෙද්දි දැනෙනවා මෙහෙම වෙද්දී ඒක උණ බව අපිට හැඟෙනවා නමුත් ඒක බොරුවක් කොහකද බොරුව එකවර උණ එක බොරුවක් මේක අපි නැවත හිමින් බලමු ඔබ දකින්නවා මේ පපඩම බදලා තියනවා ගෙනල්ලා තියද්දි මුලින්ම එන්නේ සුවඳ සුවඳ ආවට පස්සේ තමයි පපඩම අතට අරගෙන පපඩම මුලින්ම අපි හපනවා හැපුවට පස්සේ කැඩුනහම තමයි සද්ද එන්නේ මොකද ඒක කැඩුනේ නැතිනම් සද්ද එන්නේ නැහැ එතකොට හැපුවට පස්සේ තමයි සද්ද ආවේ ඒ හපපු කැබැල්ල දිවට වැටුනට පස්සේ තමයි දිවේ රසනාර දිගේ ගිහින් මේ රස දැනෙන්නේ එතකොට මේ මට මෙතන ඉස්මතු කරන්න ඕනේ වචනය තමයි පස්සේ පසුව කියන එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් තමයි මේක ක්‍රමානුකූලව සිද්ධ වන ක්‍රියා සිද්ධාන්තය නමුත් මේකේ වේගය අතිසෙන් වේගවත් නිසා අපිට හැඟෙනවා මෙහෙම එකවර වුණා කියලා නමුත් සිද්ධ වුණේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ ක්‍රමක්‍රමයෙන් යමක් සිදු වෙන බව හඟවන්න අපි ගන්න න්‍යායක් තමයි මේක න්‍යායවාදය එතකොට දීර්ඝ ශෂ්කුලි න්‍යාය ඔබට පැහැදිලි වෙන්නේ නැති ඒ වගේ තමයි ප්‍රතිකාරයකට ගියා එකකට පස්සේ එකක් තමයි ප්‍රතිකාර පන්තිය සිද්ධ වෙන්නේ ලෝකේ එකවර කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ සිද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ ක්‍රමක්‍රමයෙන් තමයි හැමදේම එකකට පසු එකක් එකකට පසු එකක් තියෙන්නේ මේක තවත් අපිට උවමනා වෙන මනස් චින්තතාවලදී අපි දෙයක් කල්පනා කරනකොට අපිට ඇහෙනකොට අපි හිතනවා ඇහෙන් දැක්ක කණෙන් ඇසුවා සද්දය ඇහුණා ඔක්කොම එකවර දැනුණා කියලා නෑ ඔක්කොම එකවර අපි හිතමු යමක් පුපුරනකොට අපි හිතනවා එකවර අපිට ඇහුණා ඒ පුපුරනකොටම ඇහුණා නෑ මුලින් සිද්ධ වුණේ පිපිරීම අපි මනසෙන් මුලින් ග්‍රහණය කරගත්ත සද්දය ඊට පස්සේ රූපය ඔය ඔක්කොම එකවර අපි දකින්නේ නැහැ අපි වෙනස් වෙනස් වශයෙන් තමයි දකින්නේ එකකට එකක් පසු පිළිවිලි මේකදී අපිට අවබෝධ කරගන්න ඕනේ මනසේ වේගය කොතරම්ම වේගවත්ද කියන්නේ සිතීමට ඉඩක් නොතබා මේ ටික සංවේදන ටික දැනෙනවා නමුත් දැනෙන්නේ මේ මනස එක වෙලාවක සෝතේන්ද්‍රිය කන ස්පර්ශ කරගන්න ඕනේ ඊට පස්සේ රූප දකින්න ස්පර්ශ කරගන්න ඕනේ රූප ඉන්ද්‍රිය කියන්නේ ඇස් වලින් එන සංඥා එහෙම පිළිවෙලින් පිළිවෙලින් තමයි මේක දැන අඳුනා ගන්නෙ අපි අවසාන වශයෙන් ඔප්පු කරගන්නේ මෙන්න මේ න්‍යාය දීර්ඝ ශෂ්කුලි කියන අපිට පෙනෙන මේ පපඩම අනුසාරයට අරන් ඒක අනුමානයට අරන් ඒකේ ගොඩනගාගත් උපමානයක් මත පපඩම කැඩිලා එන සද්දේ රූපයේ ඒ වගේම රස සුවඳ කියන මේ දේවල් එකවර වැටුණාද නමුත් ක්‍රමක්‍රමයෙන් මේක සිදු වුණාසේ අපි හිතනවා මනසෙත් යමක් සිද්ධ වෙද්දී ඒක සිද්ධ වෙන්නේ එකිනෙක ඉන්ද්‍රියන් වෙන වෙනම ගැටීමෙන් එකවර ඔක්කොම ඉන්ද්‍රියන් වලට මේ මනසට ගැටෙන්න හැකියාවක් නැහැ මොකද එක මනසයි තියෙන්නේ එක මනසයි එක ඒ එක මනස එක වෙලාවක ඇහැටත් තව වෙලාවක කනටත් තව වෙලාවක දිවටත් තව වෙලාවක නාසයටත් මේ කියන්නේ බුද්ධි ඉන්ද්‍රිය පහ සංකර්ෂණය වෙනවා එතකොට එකක තියෙද්දි තවත් එකක සම්බන්ධතාවයක් තියාගන්න බෑ මනසට එහෙම තියාගන්න විදියක් නැහැ එකකට ගිහිල්ලා තමයි අනිත් එකට එන්නේ ඒ කියන්නේ රූපේ දකින ගමන් සද්දය ඇහෙනවා කියලා අපි හිතනවා නෑ විතක රූපේ දකිනවා විතක සද්දේ විතක රූපේ විතක සද්දේ කියන මාරුවේ මාරුවට තමයි මනස වැඩ කරන්නේ දැන් මේ රූප රචනය බලන ඔබ හිතනවා දෙක එකට එන්නේ කියලා නමුත් විතක ඔබ රූපයත් එක්ක ගැටෙනවා විතක මෙන්න මේ කියන මම කියන වචනයත් එක්ක ගැටෙනවා කන එතකොට ඒ ඔබේ මනස විතක ඒ ස්ථානයට තවත් විතක මේසන් සංනිකර්ෂණය වෙමින් ඔබේ ඉන්ද්‍රිය වැඩ කරනවා මෙන්න මේක තමයි න්‍යාය මේකේ වෙන වේගවත් භාවය නිසා අපිට අඳුර ගන්න අමාරුයි යම් කිසි කෙනෙක් මේක සත්‍වාබෝධයෙන් අවබෝධ කරගත්තොත් එතුමා උත්තම පුරුෂයෙක් බවට පත් වෙනවා මොක්ෂ ළඟා කර ගන්න බවට වේද වේදාන්තවල වෛශේෂික සාංකය වගේ දර්ශනවල ඉතා මැනවින් පැහැදිලි කරලා තියෙනවා එසේනම් තවත් න්‍යායකින් හමු වෙනතුරු සර්ව සුභ සිද්ධ වේවා